මං ඉස්සර පැවිදි වූ භික්ෂුන් වහන්සේ නමකට නූල් පූජා කළා. උන්වහන්සේ වැඩියේ නූල් උදෙසාමයි. ඒ දාණයෙන් මහත් වූ විපාක මං දැන් ලබනවා. දැම්මට බොහෝම වස්ත්‍ර යුගල පහළ වෙනවා. මේ විමානේ පුරා මල් පිරලා තියෙනවා. රම්‍යයි. හරිම විචිත්‍රයි. දිව්‍ය පුත්‍රයන් දිව්‍ය අප්සරාවන් ගැවසිලා ඉන්න මේ විමානය මමයි පරිභෝග කරන්නේ. මං කැමති දිවසලු පොරෝනවා. බොහෝ වස්තුව තියෙනවා. ඒවා ඉවර වෙන්නේ නැහැ. ඒ නූල් පූජා කරපු කර්මයේ විපාකයේ වශයෙන්මයි මෙහි මට මිහිරත් සැපයත් ලැබෙන්නේ. ආර්ය පුත්‍රය, මං ආයෙමත් මනුස්ස ලෝකෙට යනවා. මං එහෙදි තවත් පිං කරගන්නවා. මාව එහෙ පමුණුවන්න. දැන් ඔබ මෙහි ඉපදිලා අවුරුදු 700ක් වුණා. දැන් එහෙ ගියොත් වයසට ගිහින් ජරා ජීර්ණ වෙලයි ඉන්ට වෙන්නේ. ඔයාගේ ඥාතීන් සියලු දෙනාම දැන් මැරිලා ගිහින්. මෙහෙන් එහෙට ගිහිල්ලා දැන් ඔයා මොනවා කරන්නද? ස්වාමි පුත්‍රය, දැන් මම මෙහෙ ඇවිදින් අවුරුදු 700ක් මුළුල්ලේ දිව්‍ය සැපයත් මිහිරත් වින්ද තමයි. මං ආයෙමත් මනුස්ස ලෝකෙට යනවා. මං ඒදී තවත් පිං කරගන්නවා. මාව එහෙ පමුණුවන්න. එතකොට ඔහු ගොඩාක් වයසට ගිය, ගොඩාක් දුරුල වෙච්ච ඒ ස්ත්‍රියගේ අතින් ඇදගෙන ඇවිදින් ගමට පමුණුලා මෙහෙම කිව්වා. සැප ලබන්න ඕනෑ නම් පිං කරපල්ලා කියලා මෙහෙ ආපු අනිත් ජනයාටත් කියන්න. මං දැකලා තියෙනවා පිං කරගන්න බැරි වෙච්ච උදවිය ගැන. ඔවුන් පෙරේත ලෝකේ හිටියත් මිනිස් ලෝකේ හිටියත් දුකෙන් ගත කරන්නේ. නමුත් සැප විපාක දෙන පින්කම් කරපු අය දෙවියන් වෙලත් මිනිසුන් වෙලත් ඒ ජනතාව සැපසේම ඉන්නවා. 11 වෙනි සුත්ත ප්‍රේත වස්තුවයි.